යිබුවන් දරුවනේ ස්වාධින රූපවාහිනී නායතනය විසින් මෙහෙවන තක්ෂිලා වැඩසරහන්ට ඔබෝ සාදරයෙන් පිළිගන්නවා අද SF පාඩම් මාලාවක් තමයි අපි සූදානම් කරලා තියෙන දරුවනේ ඒක අපි අලුත් අත්දැකීමක් එක් අපේ වැඩසරහණ පටන්ගම් පොතේ අපි මේ දවස්වල මේ විවාාගය කියන්නේ ඔගොල්න්ගේ විස්සයි විස එක දරුවන්ගේ විභාගයක්ත් එක්ක බොහොම කෙටි කාලයක් අපට තියෙන්නේ පරිම ත්හර ලුවන්තරම් පාඩම් ප්‍රමාණයක් මේ වැඩස රහන් මලාාවව යටතේ කරගඩියන්. පතේ අපේ මේකර්තේ මුලින් මං අවධාන යොමු කරනවා ගොලන් විද්ධතය දාර දතයේ ොට රහ තාප රසායනය කනේ විශෂේ කලවුමක් ඔගු දන්නවා එක ෞතික විද්‍යාව ප්‍රශ්නයක් සහ රසායනක විද්‍යාව ප්‍රශ්නයක් සහ ට දා මූලික. විය පිළිබඳ මූලි තීරි ටිකක් නැත්තං එක ලිගිතට කොටස අපි මතක් කරල තමයි අපි පාඩංගලට එෙමෙන්. හොඳයිපපුතේ අපි ෙර පාඩමට සවන්දිමු පාඩමට අපේ යමු. මුලින් අපේ දාාරා විද්ධතය කොටසර තමයි අපේ අවධානය යොමු කරන්නේ. දාාරා විද්තය ගත්තහම්පුතේ සාමාන්‍යයෙන් අප විශයමාාලාවේ ඕගලට ලොකු ලකුණක් නැත්තන් අපි ගත්හම විශාලයකයක් දෙවැන්තේකයක් සෑමවුරුද්දගම. සැලක යුතු ලකුණු ප්‍රමාණයක් ලබා දෙෙන ඒක කොටසක් විදි අපි සලකනු. මෙයට අපේ දා විද්ත, මූලික දාවිද්තය කොට දෙක් තම අපි කතා කරන්නේ කරට ල්ට්‍රිසියන් එක්ට්‍ර මෙගනටිසම් එක විද්ුච චුම් ගත්ව ඒක අපේ මුූල් කොටස න් කරන් එල්ෙක්ට්‍රිසි ටික්ටක අපි පුලුවන් උපරමයක් දක්වා මතක් කරගෙන ඒකෙන් අපි ප්‍රශ්නයකට ලියන්න හුරුවෙමු. හොදයි. එනම්පුතේ අපේ දා විද්ධතය ගැ සාකච්ාරනකොට සාවා්‍යෙන් පාඩම කරෙන විදිය තමයි. දාා විද්තේ දෝ ගොල්ලෝ තියරි පොත් එක් වෙලාවේ අපිත්ත එක් ඇදිෙකොට තියරි පොතුත්තිය නවදාානය මුකරගන්න ඕනේ. අපිසාමාන්‍යෙන් සන්නායක, පරිවාරක, අර්ධ සන්නායක වගෙන කතා කල තමයි. අපි සාමාන්‍යෙන් ධාවිද්ධතයට එන්නේ. මේ ඔගොල්ලන්ට මේවා වශය ගු හිට නිද විභාගලන්න්න දරුව. අපි කෙලින්ම්ම පාඩමේ වැදගත්මටික බේස්රගෙන තමයිපුතේ. අපි මේ පාඩම් මාලා ඔගුල්ලන්ට සකස් කරලා තියෙන්නේ. ඕලට තිරේ මාත් එක්ක මං කියනට ිගත් එක් පොඩි ස්ලයිට්ටික් වැටනවා ඒකනු තෝගල්ලන්ට අශ්‍ය තැන් තියවන එව සටහන් කරගෙන නැත්තම් මේ වාසහි මතක තියාගන්න අපි විවාාගටම සූදාරම්වෙම. හොයි දර විද්තේ පුතේ අපට මුලින්ම වැදගත්තැනක්ක ද ටම්මේ ඕ් නියේ. හොඳයි. ඕම් නියමය පපුතේ එඩක්ේ ඕනියමඉල්ල මතක්රග මුමකද පුතේ ඕම් නිය මේේ කියන්න ගලට තිරේවෙලා ගන්න පුුවන්වෙේ ඕෝම් නියමය ෂ්ණත්වය තුළු අනෙකුත් සාධක නියතෝ පවතින විට සන්නයකයක දෙකෙලවර විභවන්තරය ඒ හරාගන්න ධාරාවට අනුලෝමූ සමානුපාතිකයි කෙනෙක තමයි අපි ඕම් නියේද කතා කරන්න. එදොට ඕම් නියේ ගත්තහ පුතේ ඕම් නියමෙන් අපිට ප්‍රකාශ පිස්තරහ යම්පුතේ ඕවම් නියමෙන්මට ගන්න පුලුවන් ප්‍රකාශනයක්. හරි වේ සවානයි IයිR කියෙක තමයි අපිට ඕම් නියමෙන් ගන්න පුලුවන් ප්‍රකාශන වී සවානයි අයිR. මෙතනපුතේ ව කියල කියනෝ අපේ කෞද විභවන්තරය. මෙතන අයි කියල කියන ෝපුතේ ධාරාව මෙතන ආ කියලා කියන ෝපුතේ අපි ප්‍රතිරෝධය. එතකොට මේකේ ව වල්ටලින් අයි ධාරාව MMP වල R ප්‍රතිරෝධය ඕම්වලින්ක් තමයි අපේ සාකච්චා කරන්න ඇත්තං සූත්‍රයට ආදේශ කරන්න ඕනි. කො ැද ම මේකද ගොල්න්ට ප්‍රතිරෝධය ගෙන ඩි වශයෙන් පතේ සාච කරනවාම මේ පාඩන්කොට ේද මුත් වීසාහයගෙන අපි ලොකෝට මේකොට සාකච්චා කරන්නේ නේ. එතකොට ඒත්ම මක්කරගෙනන ඔපතේ ව කියනන්න අපිගත්තොත්හේම රට් එක නැත්තන් දරාව කියන්න පපුතේ අංශු මේ ප්‍රවාහයක් ඉලෙක්ට්‍රෝන් හෝ වෙනත් ආරෝප තංශු ප්‍රහයක් තමයි ප තේ. විදතය කියලා කියයන්. එතට ඕනෑම අන්සුවක් පොතේ ගමන් කරන්නන යංසුව මත පයදෙන්වඕන පීරනයක්. එතකට ඉලෙක්ට්‍රෝන මත යදන මේ විද්‍යොත් පීරන වෙන තමයි. අපි විබෝන්තය කියලා කිය තොට සන්නයක පැත්ති විද් පීරන වෙනක්තිමනොත් න්න එලෙක්ට්‍රෝන්ටික ගලාගරයන එලෙක්ට්‍රෝන ලාගෙනයාන එකක් මයිික ආෝපන ප්‍රවාහයක් ආරෝපන ප්‍රවාහට මයි ඇි කියන්නේ දරාවක්. එන දරාව ගලන්න මූලික මවශ්‍යතාවයක් තමයිපතේ කවද විබවන්තරය තියනවා. ට අපි කරන ොේ දාව දාාවක කිය මොක් දරාවට ිනි ශ ක්ති නො වශ්‍යනම්පුත ියගන්න පුළුවන් ොල ට තමතක්කරගන්න නැති. හරේ දාරාව කියල කියන්නෙ මොක්ද සන්නායකයක් කොස්සේ ඒකක කාලයකදී ගලාගෙන යන. රූපන ප්‍රමාණය තමයි අපි ධාරාව කියලා කියන්නේ. එකට දාාරාවයන ුක්ති කලවහත් ඔන්න වි තිේ ඩිනිෂන් කියනේ වෙන නම්මනකි යි කියලා ගොල්ලට ලකුල්ලබෙන්නේ නෑ එඉවසැි ප්‍රතිරෝධය කිය තැන්ට නවා පිස්සරහටයනපතේ ්‍රතිරෝධය කියෙන් තැන්ට එදර මේ ප්‍රතිරෝධය කියලා අපි කතා කරන්න පුතේකිෙසියම් සන්නායකයක් ගත්තො මේ සන්නායකය ඇදගේ ධාරාවක් ගලාගෙනනකොට මේ ධරාවේ ගමනට ඇති කරන්න බාධාව තමයි අපි ප්‍රතිරෝධය කියලා කියන්න. තකොට ප්‍රතිරෝධය රදාා පවතින සාධකතියනව දරුණේ හතරක්. අපි කතා කරනවා ප්‍රතිෝධය රඳදා පවතින සාධකහතරක් එක තමයි සන්නායකේ දිග. ඊළඟ එක විදිර කතා කරනවා අපේ සන්නායකේ හරස්කඩ වර්ගපලය. එළංක විදිර කතා කරනවා සන්නායක වර්ගය එළඟට කතා කරනවා උෂ්නත්වය. පැදිරිද බොෝ දරුණනය පවම මදක්රනවා සන්නායකේ දිග, සන්නායකේ හරස්කඩ වර්ගඵලය, සන්නායක වර්ගය උෂ්ණත්වේ. න්නො කියන සාධ ටික මත්ත තමයි පපුතේ ප්‍රතිරෝධය අදා පවතින්නේ ඔයටික මමාපව් චුට්ටක් එක තපපරයක් කරං විග්‍රහරගෙන ගියොත්පුතේ හරරි අපිට ලැබෙනවතනද සන්නාඒේ දිදි වැඩන්න වැඩන්න පපුතේ ප්‍රතිරෝදය වැඩි වෙනවා දිගාඩුවනකොට ප්‍රතිරෝධය අඩුවෙන. එලගක තමයි සන්නායකේ හරස්කඩ වර්ගඵලය කියනෙක් සන්නාය එකේ හරස්කඩ වර්ගඵලයේ වැඩවෙන කොට, ප්‍රතිරෝධය අඩුවටවා හරස්කඩ වර්ගඵලය අඩුවෙනකොට ප්‍රතිරෝදය වැඩි වෙනවා එඩම් මේක පුතේ අපි ප්‍රතිරෝම සමානු පාතයක් තයි තියෙන දිගත් එෙක් අනුලෝමයි. අරස්කට වර්ග පලයක්ත් එක් මේක ප්‍රතිලෝම සමානු පාතයක්තිේ. ඉලගේ කතතාරන ෂ්නත්වය ස්නත්වේ වැඩි වෙන්න්න වැඩි වන්න සන්නායක ප්‍රරෝදය වැඩි වෙන ස්නත්ව අඩුවෙන කොට සන්නනායක ප්‍රතිරෝධය අඩුව වන. ඉලග කතන්දරේ තමයි පපතේ සන්නනායක වර්ගගේ වලගේ ෙප්ති සිලබස්තකේ විශේෂයෙන් සන්නායක වර්ගෙන සාකච්ච කරන්නේ. ඒ ලබසේද පතිරෝදේ අඩුසන්නය සසා වැඩි සන්නායක් කියලා ැටකරිදකනඇත්තන් කොටස් දෙකට වර්ග කිරීමක් කරන්න තත් ප්‍රතිරෝදය අඩුසන්නනායක් වි දිර අපි කතා කරන ඔපුතේ ඔය ෝපි සාමානං උගල්ලන්ගේ හැන් පව දන්න පාවිච්චි කරන කොප ඇලුමිනියම් රිීදී රත්රන් වගේ වහිති වෙන පුතේ ප්‍රතිරෝදය ගොඩක් අඩුසන්නායක ගනයට. එවස ප්‍රතිරෝදය වැඩිසන්නාය ගනයට අයිති වෙනෝ දරුවුණේ. හරි නිෙක්රෝම් හරි අ ගොඩක් වලාට තාපන මූලාවය වහ දන්න පාවිච්චිරන්න ඔවවා න්ස්ටන් උ. බ ල්ල ත්‍රකා නිර්මාණය කරන්න පාච්ච කන වා පිගත්තාම ්‍රතිරෝදගොඩක් ඩ ායක ගනයට අයිති වෙනවා. හරි. එනම්පුොතේ අපේ මෙන්න මේ කිය බෞතික සාදක කරන ද ෞතික සාදක ක කිය ගත්තපුතිෙනවද සන්නනායක වර්ගයයි සන්නායකේ හරස්කඩ වර්ගඵලයයි සන්නායකේ දිගයි. ඔන්නොඒ කියන බෞතික සාධකටික පාවිච්චි කරලා. අපිට සන්නායකයක ්‍රතිරෝධය සඳහහා ප්‍රකාශනයක් ගන්න පුළුවන් අපේ ස්රහට න යි් වලත් දාලාගන්න පුළුවන් ගොල්ලට අතරින්ම් අතර මොගත පුතේ සෝත්‍රයේ ආර් සමානයි රෝ එල් ඒ කියනෙක පුතේ අපි මෙන්න මේ සූත්‍රය ග ඔගලන්ට මත්තක ඇති අපි මේකින් ගන ගදන. හරි ආර් කියන කියනො මෙතන පුතේ ප්‍රතිරෝධය මෙතරන රෝ කියල කිය නෝපපුතේ ප්‍රතිරෝධකතාවේ. කියල කියනවා සන්නායකේ දිග ඒ කියල කියනවා සන්නයකේ හරස්කඩ වර්ගඵලේ එතකොට මෙතනදි මේ ආ රෝ කියල කියන පති සන්නයක වර්ගේර්මතරදා පවතින නියතියා දැවගුළු ගන හද්දේ හරි ඇලුමිනිියම් දණ්ඩක්ම අධිනවා තලනවා මේක දි දිගට අදිනවා නැත්තං කපනෝ ය වගේ කතන්දරයක් දුන්නවොත්න් ඒමුළු ගාන පුරාම්පපුතේ සන්නායක වර්ගේ චේන්ච කරන්න නැත්ත වෙනස් කරන්නේ නැත්න. එතකොට මමුළ ගාන රාම්මතකතියාගන්න ප්‍රතිරෝධ තාවේ විදිර පාවිච්ච කරන්න එකමගේ. ඇැයි මේ ඇලිමිියම් දන්ඩක්ගෙනන කතා කලලා ඉලග මෝතක කරන නම් පුතේ කොප දන්ඩක්ගෙන හෝ ෙනත් ෝහ ර්ගයක් ගෙන කතා කරනවා නම් අන්නෙතකොට පුතේමකද වෙන්නේ මෙ මේ ප්‍රතිරෝධ කතාව කියෙන ගුණමකද වෙන්න වෙනස් වෙන. හොඳයි එන අප ඉස්සරහට යනවා දරුවනේ හරි මේකි ගනටිකත් අපිස්සරට කියන පොද ගොල්ලන්ට මේටික මතක්කරගෙන ගහිල්ල අපේ අවසාරයට ගණන්ටිකක් හදනවා හරි එකගොල් ඔගල්ලට වරින්වර ස් යිඩ් වල දස්සනවා මොනවම හරිඒ සබන්ධෝ ගොල්ලන්ට අවශ්‍යයක්තිබුණලොත් ඒක ෝගොල්ලන්ට සහනක්. ගන්න ඒ අවශ්‍යතාවය තියෙන හරි බලන්න එලම් ආර සබානයි රෝ එල්ට ඒ හරි මේ සූත්‍රය ඔගුල්ලෝ ඔලුවෙ තියාගන්න ඕනි හොඳයි එනම් පුතේි මේ ගමම මේ මේ තීරිටික මතක් කරලා අවසන් කරලා අපි මේ තිීරි ික ඔක්කෝම අන්තර්ගත පොඩි ගාඩක් කරන්නේ න්නේ සාමාන්‍යෙන් ඔගුල්ලට ගඩන් ආකාරපුතති අපිතා කරනවා වියෝගත රචනා ප්‍රශ්න තියෙනවා රචනා ප්‍රශ්න තියෙනවා එඩිවස්සේ ේ කියවනත්තන් කෙට ප්‍රශ්නතියීම. එදොර මයක් විමහාගයක්ට හරුවෙනකටඔඒ කියන ප්‍රශ්නාකාරු කෝට මරුවෙන් නේ නමුත්තින් ඇතරම මේ කාේ මදදි නමුත් ඔගල්ල මේකට හුරුවක් ඇතික තව දියුණු කරගන්න මේ වැඩ සටහන ගොල්ලන්ට උපකාරීවෙයි එදොට බලන්න පොතේ මෙතරද අප මේ වියහ තර මට්ට මේ ප්‍රශ්නයක් තමයි ඔගොලට දාලාතියෙන්නේ හරි ඔගොල්ලන්ට තිරේ බලාගන්න පුළුවන්. වියෝහ ගත රචා ප්‍රශ්නය ආලාක් ෝගොල්න්ට තියෙන්නේ කොට වියෝගත රචනාා ප්‍ර්නයට අපේ ක්‍රමාණකූලව ඔත්තර ලියාගෙන යමු. බලන්න පුතේ එන්න. මෙතරදිපතේ ඕගොල්ලන්ට මම පුංචේ තවාමතර කාරණයකුත් මතක් කරනවා හරි ඔය ප්‍රශ්නය බලාගන්න අතරේ, ඒකටත් ඇහුම්කන් දෙන්න. සාමාන්‍යෙන් පුතේ අපි ගත්තහම? මේක අපි ඕම්නිය මේ කියන කි මුලින්ම වී සමාණයි අයියා කියනෙ එක පාට් දා හමතමයි පටන්ගත්ති. නමුත් ඕගල්ලු තීරි පන්ති මතක්කරුත් වශමාණයි අයියාර ගොල්ලට එක පාට්පුතේ. හරි එක පාට්ට මෝගොල්ලට වසමානයි අයියා කියන සූත්‍රේදල ඕකින් ගන් හැදව නේ හරි ඕකපි කරපු පිළි වලක්තිම කෝමද පිල හර අපිස්සල්ලාම පොඩි පරිපතයක් කද ගත් ඕව නියම ඔපපුරන්න මකද හරඒ පරිපතය හදාගත්ත මුලින්ම මෙතනින් බැට්‍රියක් නැතන් කරන් සෝස එකක් කයි කියලා. පසිමතරද චල්ල ප්‍රතිරෝධයක් ප්‍රතිරෝධ ප ට්යක් නැත ෝ් ක් ා මයක් වගේ පාවිච්චි කරන්න පුුව. එඩ පස්සේ සාමාන්‍යෙන් ඕනම පරිපතයකට ස්විච්චකක් හයිකරනෙක සාමාන්‍යයෙන් කොමන්දයක් එක තියෙන් නඕන පරිපතයක් අවශස්්‍යලට සඳිකරගන්න හ. අවස්තලාට පරිපතයක් අපි විසන්ධි කළයු තුයි පුතේ හරි. එඩ පස්සේ අපේ මේවිදිහට මේ පරිපතේ මොකක් රේ ප්‍රතිරෝධයක් නැතන් ස්ටෑන්ඩ් ෙසිස්ටර එකක් අපි ගන්න සම්මත්ත ප්‍රතිරෝධයක් කියරතමය පි කතා කරන්න. එයට පස්සේ සම්මත ප්‍රතිරෝධය හරා ගලාගෙන යන දාරා හරි වෙභවන්තරාදී දේවල් පාවිච්චිරල තමයි අපි ඕම් නියවපුතය සත්‍යාපනය කලින්. එතකොට ස් ප්‍රක්ෂ සල ගල්න්ට සාමානෙන් ප්‍රක්තිිකල් එකක් ඇසුරෙන් තමයි පුතේ ියහෝගත රචා ප්‍රශ්නයක් සාමාන්‍ය නිර්මාණය වන්. හරි ඔගොල්ලො බලන්න ගනිතේ හැර අනෙකත් සියලුම විශේමාලාමේ ප්‍රක්තිිකල් එකක් ඇසුරෙන් සාමාන්‍ය ියෝගතයක් නිර්මාණය වන්න තිය හැකාවෝගොක් වැඩ. ො ගොල ක් කල්ල ි නොකලට අපේ ක් ල්ලක් නැති ුණට. මේක කලාගේ ඔගල්ලු මේක ඉ ගන්නන පුතිේ මොකද කරා කිය හිතාගෙන තමයි ගඩක්ලට ප්‍රශ්නහන් අපි මේක ද ොත් හමද මේ දම්ම නත්තම්මොක් වේද හ ට ස මේක දැම හරිද වැරදිද ම අතිමේ වැරදවෙ ලා න ය කෝොද ප හදාගන්න යයාදී ප්‍රශ්ණතමයි ප හන්. එතකොට මේකද අපි ලමට මේ මූලික අවබෝධය තිබීම හරි වැදගත්වන. එතකොට මේකද ද දාරාව රක. සම්බ ප්‍රතිරෝධය පුතේ මේ සම්බද ප්‍රතිරෝධය හරා ගලාගෙනන දරාවප මෙනගන්නඕන මේක හර විබෝන්තරය මෙනගන්න ඕනි. එතකොට අපි කතාකරද්‍යපුතේ සම්ධාරාවමයින්නඩ පවිච්ච කරන්නඕන ඇමිටරෙක් පුතේ ඇමිටරයෙන උපරණයගෙන ම චු්ක් මතකරනවා ලියයා ගන්න වශන ලුවියා ගන්න නඇති. හරි ඇමීට්‍රියය කියල උපරණ ගත්තාම්පුතේ ප්‍රතිරෝධය ශුන්නේ උපකරණයක් සාමාන්‍ය පරිපූර්ණ මීටයක් නැතන් අපේ ස්ටේන්ඩ් මීට එකක් ගත්තොත්පුතේ මේක ප්‍රතිරෝධය ශුන්්‍යඒ ඇැන මේ කහර විබෝයක් ඇතිවෙන්නේ නෑ. නිකන් කරන්ට එකක් වයර එකක් දිගේ යනගේ තමයි සාමාන්‍යෙන් මේකදගේ ප්‍රතිරෝධයක් ඇතිවන් ඒන පරිපතයකට ඇමීටයක් හයි කළයි කියලා ය ධාරාවේ ගමනට කිසිමාකාරයකින් බාධාවක්කෝ උදව්වක් සපයන්නේ න. පැද එම ැ ුත් වැඩ කුත්නන්නේ හරි මොකද කර උපරය හයිකරපුවා පරිතේ ගන්න දාරාවෙනස් වන වන උපකරන මැල් වැඩක් හ දරුණන හරි. ප ත් මයි හමති ට කයිරන තේ ද ප තිර ද න න්ත ගතවද සමන්තර ගතව. නන සමත ක ල් රන්න ම ද රට එක හ ති කරටක ොත් තේ අප පකරනය සවිකිරීම තුළ පරිපත දර ලාලන එම වෙන්න බැන. එනි සාපත ල් ීට කියන සාමන අපි කතාකරන නන්ත්‍රතිරෝද තිය ප කර. සසාබෙන් වෝට මර් වල ප්‍රතිරෝධය අනම්තයි ෝට් මීට්‍රයක් කරහා සම්මත වශයෙන් දාරා ගලාගෙන යන්නේ නෑ. බැරිවලා ක් ෝගුල්ල මි මාරුරලා තට ෝට මටේ හයිකරුත්පුතේ මේ පරිපතේ දෙේයන්ගේ පිට චුට්ක්ත් කරට කියන්නේ ෑ. හැදිරිද න ොල ර ලාට ප ට ල තැ ල ති ුව ප්‍රශ් ත හර ොල්ලට ම සිට් කරලා ඇදන අ දෙදන්න කියයි එක හරියටට අවබෝධෙන් ඔබට සම්බන්ධ කළයුතුයි හැමවිට මටියයක්ක් ්‍රේණ ගතවත් ෝල්ඩ මීටයක් අ දාල්ල මයින උපකරණයට සමමාන්තර ගතවත් සම්බන්ධ කළ යුතු. දැම් බැට්‍රිය ෝල්ට එකන මයින්නනු මෙතන හයිකල්ලබ බෙට්ටිය මයි කරන්නුයි. මෙතන අපි විචල්ල්‍ය ප්‍රතිරෝධයට සම වෝල්ටේජික මයිනුනගේ යාට සමාන්ත්‍ර ගතව තමයි මේ යිකරන්නවා. පරිද හරි. එතකට මෙන්න මේ ප්‍රක්් ිකල්ල එකකේද අපි කරන්න පොති මෙ විතර සම්ම ප්‍රතිරෝධයක්ක් ු ත නවා චල්ලි ප්‍රතිරෝධකයක් නතන් රියෝස් ට්ක් කියල න දා යාමකයක්ක් කියල කියනවා හරි මේ පවිච් කල පපොත අපි කරන්න මේ හාමහා කරද මේක ගලාගෙන දාරාව වෙනක්සේන. එතකට මේකදී අපි සූත්‍රේ ගත්තේ වී සමානයි අයිR කියලා. එම් අපේ අයි මෙතන මේක සෙට් කරගන්නවා පුතේ මේ සූත්‍රයක් අපිට සකස් කරගන්න පුළුව එතකොට වී සමානයි අයියාර් කියෙනෙක මං හදාගන්නවා ස්ොරි. අපි මෙතන මල්ලියන්නා. හරි බාන්න වේ සමානයි අයියාර් කියනෙක පුතේ මං හදාගන්නවා මෙතන මේක එයාමිහාහ කල ගුණිතයක් නිසා මාරු කරන්න පුුවන් ප්‍රශ්නයක් නෑ එඩම් මට මේ කලියයාගත්ත ඇැකි වවේ සමානයි ආර්රයි කියල් හරි ගොුණිතේ මාරුුණනාට ප්‍රශ්නයක් වනිරේෙන. එඩම් පපුතේ මෙතන අපි මේක හදාගන්නවා මෙයා වයිවිදිහයට. හරි මෙයා එක්ෂේ විදියට ගන්න. එතකොට අපිට ආරෙන් ඕනේ අනුක්ක්‍රමණය විදිහයට පුතේ. ඔන්න ඔය විදිහයට අපි මේ සර්ලේකය ප්‍රස්ථාරයක් විදිර මේක සකස් කර ගන්න. එනම් අපිරන්නෙම කක්ද මෙන්න මේකේ මේ ධාරාව කියන්නේ අපි වෙනස්කරණ කෙනාන මෙයාර්තමයි අපි කියන්නේ හරි ස්වායයක්ත විචල්ලෙ අපි කැමති විදිට වෙනස් කරන්න පුළුව. එනම් මෙයාගෙන් අප මෙයා වෙනුවට එක්ෂේ විදියට ගන්නවා අයි හරි වෛයක්ක්ෂයේ විදියට ගන්නවා හරි වය වී. වන්තර එන අප පොඩි ප්‍රස්ථාරයක් පොඩි ටේබල එකක් වගු අක්ගහ ගන්නවා පුතේ හරි වගු අක්ගහගෙන මේකට ගන්නවායි මේකට ගන්න වී. එන අපේ විධ ධාරාගයන් පහක් විතරගෙන එට පස්සේඒකට ගැපෙන් ේකද අපි කෙකු දරාව ඔන්න මේක සෙට් කන මේ ප්‍රතිරෝද පට න තං විචාල ප්‍රතිෝධක සෙට කර ඔන්න රාවයන් පිරේ එකක් කියයන් ඔචරය වන්නේ. ගම්ම කියන්නේ දරිියර එකක් කියන්නේට දාරාවපියර එකක්කයනට පික්මට වෝල්ටජ එක ෝල් පහයි. හරි එඩස්ස ධාරාවය වන ඇපියර් දෙක්වෙන් හරි එතුන ෝල්ටජක දාහයයි ඔයාද වශයෙන් අපට මො ොන හරි අ ගෑන්ටික්කේ. හැබයි අපේ මෙතන දෝගොලට තවදයක් මතක් කරන්න ඕන දරුනේ. පුලුවන් තරන් අඩු දරාවක්ට සකස් කරගන්නක තමයි ඔබාතිං වෙන්නඕනේ මොකද ලොකු දාාරගියොත් අන්න මේ ප්‍රතිරෝද රත්ව වන ප්‍රතිරෝධේ රච්ච්චකම ඕම්ග ියම අම අමුව පුතේි න කර ො ටන්ග පුත කද ස්නත්ව ඇතුර අනිකු සාදක නියතෝ පවතින විට කියලා ක නත්ව ඇතුර නිකුසාදක නියතෝ පවතින ට කියලා වැඩ රාවගගේ ම ු නත්ව වෙනස් වන එකකට පුත මෙතන ග්‍රා්ික සම්පූර්ණය වැරදි ොද අපිරලති ඕෝම් ඩ නෙේ හරි ඒඩම් පොතේ අපි මෙම කරනවා එනම් අපේ ඔය විදිහට මේ පඩේ බල්ලක් අරගෙන හරි අපි මෙන්න මේ ටික පුතේමකද කරන්නේ ප්‍රස්ථාර ගත කරගන්නවා. හරි ඔය විදිට ප්‍රස්ථාරිකට ඇදගන්න පුළුවන් ඇදගන්න බොම සරලයිනි හරි පොඩි ප්‍රස්ථාරයක් ඇඳ ගත්තා. මේක එක්ක්ෂය විදියට ගත්තා මේක වෛයක්ක්ෂය විදියට ගත්තා. හරි මේ අගේන් ටික ලකුණු කලා ඒ පහොම නහරි ලකුළුරපු ගොලන් ලස්සන ප්‍රස්ථාරයක්ක නොපුදේ මූල ලක්ෂයක් කරහායන සරල රේකාවක්. ප එදොරම මූ ක්ෂයක් අරයන සරලරේකා ඔගුල්න්ට ත්ත ඇති අපි බෙන්න්නදන්නේ. මෙ මේයාගේ හරියටම කැපින ලක්ෂ දෙකක් ගන්නවා ඒ කැපින ලක්ෂ දෙකක් අරගෙන මේකේ ඩෙල්ට වයි වයිකන්්ඩාංක වෙනසයි මෙතනි ක්කන්්ඩාංක වෙනසයි ගත්තම පුතේ අන්න පිට පුුවන් මේක අනුක්‍රමය හොයාගත් අුක්‍රමණය සමානයි ක්ඩාංක ාමිතීතිත් කියලදෙනවා ෙල්ට වයි බෙදීම ඩල්ටක්ත් වයිකන්්ඩාංක වෙනස බෙදන්න ඕන පුතේක්කන්්ඩාංක. ඒම බෙදපුහම අපිට ලැබෙන අනුක්‍රමණය ඔය අනුක්‍රණය පුතේ සමාන වෙනවා මේකද අපි ගත්ත ප්‍රතිරෝධයගේට. බැද ඔන්නොහොම තමයි ඕම් මේ සූත්‍රයට අදාල මේ සමීකරණය වියත් පන්න කළේ අපි බොහම ලේසියෙන් තපපරයකින් මේ සූත්‍රයේ ගෙන ගත්තට. රි එතකොට මන්න මේ සූත්‍රය අපේ ඕවම් වගේ අප ඔප්පු ොකලට පුතේ මේ ඕෝම්ගේ ගමන අපිට වැදගත්. මේ පාත්තිකින් තමින් ප්‍රශනහන්. මේ ඕම්ගම මේ ගමනේද අපි අම්යම් සීම ප්‍රස්්ථාර එක සූත්‍ර ලබාගැනීමද දත්ත ලබාගැනීමම් ඒක එක පරිපතහම්බුඩන් ඔවවා වෙබාහගෙදි ප්‍රශ්න බවට පරිවර්තනය වෙලා හරි ඔබට පසු පසේනවා හරි එහෙනම් බලම්පුතයෙන් අපේ ප්‍රශ්නයට නිරත වෙනවා ඔගොලුමගහිතන්නේ ප්‍රශ්නය දකිින් නැති දරුවනේ හරි ප්‍රශ්නය දකිින් නැති එක මාත් එක්කම ප්‍රශ්න උත්තරලයාග නමම් ඔගොලට පුංචි වෙලාවා කම්බුුණා ප්‍රශ්නය බලාගන්න හොඳයි. බලන්න. ප්‍රශ්නය පලවනියීම හනුව මේ ියෝ ගත ප්‍රශ්නයක් එක ොල හ ඩු කාලකින් උපරිම පෑකාලෙකින් ගුල්ම මේ ප්‍රශ්නයට උත්ර යන්න විඩ දක යිම රු කරන්නේ හරි පෙටුවන්ක එකට යන්නෝන අපි ප්‍රශ්නය බලන්න මේකේ දෙන ලද නිෙකරෝම් කම්බියක ප්‍රතිරෝධකතාවය සෙවීම සඳහා ශිෂ්‍යයකු විසින් පරිපත්තයක් අටවන ලදී. එහි උපකරන කිහිපයක් සම්බන්ධ කර අයිුරු පහතරූපී දක්වා ඇත බලන්නන්න මෙහෙම රූප ටිකක්තිනවා මෙහෙම කරන් සෝස් එකක් තිේ මේක බිඳුවේ දලා හයයිවෝල්් දක්වා මේක වෙනස් කරන්න පුළුවන් චේන්ච් කරන්න පුළුවන් හරි බේ බැට්‍රියක් වෙන්න පුුවන් නැත්තන්සාමාන ෝල් ටේට් ෝස් වේැඩෙ අපිගත්තහම කරන් එක දාර වෝල්ටේට් සපයන්න පුළුවන් උපකරන විද්‍යාර්ථනය වකක් වෙන්න පුළුවන්. එ පස මෙතන සයිෝම් ප්‍රතිරෝධයක් තියෙනවා. එ බස්සේ මෙතන ෙක් ්‍රෝ ියයක් න ිං ග ප්‍රති රෝධය අධික සන්නයක් වර්ග ප්‍රතිරෝද අධි දවල් හර දරාවවල් කොට රත් න පුතේ නිස පුලුවන්තර අඩදරයන්න නනි. යනකොටපුතේ අපි මේකේ එක අදිගටේේ පාටාංක ගැනීමක් කරන්න නෑ. අපේ පාටංකයක් ගන්නවට කූල් වුන් වෙන්න තිේරවයිල්ල පාටංක ගන්නවා හම අන්න්නොන හරේ නැත්තං වෙන්නේ. මේ අර එකදිගට පපුොතේ මේක ර ආදාරායන්න ගත්තොත් රත්වෙනවා අර ම ඉසල්ලා කියපු ඕම් නියීමයට පට හැිවෙනවා අප කතන්දරරි. එඩවස්සේ දැන් ඔන්න මෙතර තියෙනවා ප්‍රතිරෝධය. ඉඩවස්සට අනිකුත් උපාග අපිට සපේලා කිය තියෙනවා මේක සබන්ධ කරන්න කිය තියෙනවා. එම්න්න ේටික විතරයි දීලා යෙන ටි දලා තියෙනවා හරි එර අපි මේකට සම්බන්ධ කරන්න ඕ අනිකුත් පාංගනවාද ඇමීටරයක් කයිකරන්න ඕනනි පොතේ මේකට හරි එඩ අමතරෝ මේක අහරහා වෝල්ට් මීටරයක් කයිකරන්න ඕනි පුතේ භවාන්තරය මැනගන්න. මෙන්නමටික තියෙන් ඕනි අපිට අර මෙතන විචල්ල්‍ය ප්‍රතිරෝධයක්ආය අවශ්‍යනයපපුති මේකේ අර සේරෝට් සික් කියන්නේ බින්දුවේ දලා හයදක්වා වෙනස් කරන්න පුළුවන් වෝල්ටේට් ෝස එකක් නෙතින්. එතොට සෝස එකෙන් අපිට කරන්ට එක වෙනස් කරර මේකට දෙන්න පුළුවන්.හරරි එතකොට අර වෙනම විචල්ල ධාරාවක්කෝ ධාරානිියාමකයක් අවශ්‍යතාවයක් නැහැ. හොඳයි එනම් බලන්න අපි අනෝපුතයේ. මේ ප්‍ර්න වශාය ොතුප කරන භාවිතයෙන්ම පරිපතය සම්පූර්ණ කරන්න මේගේ පරිපත්යක් ඔබ සපර්ණ කල තියෙන් ඕොන. එළඟට මේ සෝ ප්‍රතිරෝධය පරිපතයට සම්බන්ධ කර ඇත්තේ ඇයි කියලාහනො ඇයි මේ ප්‍රතිරෝධය මේකට සම්බන්ධ කරන්න කියලාන. ඇයිපුතේ ප්‍රතිරෝදය මේකට සම්බන්ධ කල තියෙන්න්නේ මෙතන අපිගත්තොත් මෙතන ස අයෝම් ප්‍රතිරෝධයක් දාපුහාම කරටකට අන්න ලක බාදාවක් ඇතිෙන පත තුො මේ පරිපතය හර ගලායන්න දරාව ගොක් අඩුව නොපුති. පරිපතය ර වැඩිදරාවක් ගලංගයුත් මේ කරත්වේ. මේ රත්වනික නවත්වන්න තම් පරිපතය හරාදා ගලාන්න දරාව අඩුකරගන්න තමයිපුතේ මෙදන සාමාන්‍යෙන් අපි ස අයෝම් ප්‍රතිරෝධයක් සාමාන්‍යෙන් මේ පරිපතයට අන්තර්ගත කරන්නේ ඒක ඔළිවෙතියාගන්න යම්මකදකවේ. හරි අපේ නික්්‍රෝම් කම්බිය ර රත්වීම වැලැක්වීමට අඩුදාාරා ගලායාම සඳහා මෙන්න මේ ස.ෝම් ප්‍රතිරෝධය මෙතට සම්බන්ධ කරනවා කියන වචනය ඔබේ ඔබේ අයිඩිය එක මේකේ තුල්ල ලියවෙෙන් ඕනි. හරි එච්චරයි. ඟට බලන්න கம்பිය தொළින් ගලන දරා වෙනස් කරමින්. ඒට අනුරූප විබවාන්තරයක් සොයා දරාවහා විබවාන්තරය අතර අදිනලද ප්‍රස්ථාරය පහත දක්ව. පෑදදිරි ො ගේ ි ගන්න ්‍රരණාව ො න ්‍රස්ථාරේ. එතකොට මේ ප්‍රස්ථාරක ඕකේ අගගේරන්ටික ගන්න කොට පුතේ ප්‍රස්ථාරක අ්‍යයන් ගති හරියටම කැපිනතැන් ගන්න ඕනි. හරිදැන් විභාගේ ප්‍රස්ථාර කොලයක් ව ගොල්ලන්ට දෙනකොට ඇත්තන මහරලාවට මදීලා තිනක කොත්වවැඩ ටක කාවාරයක්දමක ඔබට කියලා පේ පරක් මනවා ස්ත්‍රේ එකක ිස් ේ ක් ට ොල ි ප්‍රින් කලදනවානන්නේ. එතකොට මෙහම මේ කොට තියවන් පතුති ලොක කොටු හරි පොඩි කොට හරිර වන්න මොවාහරියේ සාමාණ්ඩින් අපි ප්‍රස්ථාරයක අදාළ ලක්ෂ තෝර ගන්නකොට මෙන්නම මෙහෙම වෙන්න ඕනි පති. මේක පොඩ්ඩක් වෙනස්තුනාා හරි මේක අපි ගත්තා න්න මේ පොයින්් එක බලන්නකු මෙන්න මේ පොයින්් එකේ ගත්තාම ගාන්ට ටක්කට මේ ලයින්න එක මේලයිඉන්න එක කැපිලතිරෝපති. පැදි හැබයි ඕගොල්ලට මේ පොයින්් එකක් මේක තැනක්වත් පුතේ ප්‍රස්ථාරය ගන්න බෑ පැදිර ඔගුලු න්න මේගේ පොන්ට් තෝර ගන්න නනි පුතේ සමරල්ලාට ඕගොල්ලට දීරතියන පේපරිේ මේ ජාතිය පොයින්් එකමයි වෙන්න පුළුවන්ති. ක ගත්තිනත්තන් එත නි හට පපුතේ ප්‍රශ්නය කතන්දරය වැලි පරදි. පැදිරිද හොයි. එනම් ම මේ කරම් තැන් ගොඩක් දීලති නොපුතේ ඔබට මේ එකේ අප පෙන්වන මාධ්‍යියය වෙනස් නිසා ඔබ දුරස්ථවක සමහරලාටකේ අයිඩියයක ගන්නේ. ඒ නිසා මේක බලන්න අපේ වයි සමාන මෙක් නිසා මේ මූ ලක්ෂය තිෙනෝ ගොල්ලට හරියටම ගන්න පුලුව. හර එට පසමං අන්තිම මේ ගයින්ති පොයින්ටක බලන්නව හතලිේ. හතලිහයි දොළහ කියලතින් හතලියහඊට පස්සේ එකට අපි ගත්වොම දරාව පැත්තේ හතලිය අනි පැත්තේ දොළහා කියලතියන් බෙන්දුව අයිදශම එකයි දෙක කියලාතින් අන්නේ තැන් දෙක ගන්න පුළුවන් ඕගොල්ලන්ට හරිට මම ඒ අදාල ලක්ෂ දෙක විතරක් පොඩ්ඩක් බෝඩ් එකේ නොට් එක එකන්න පොඩි සටහනක් දා ගන්නම් කාටහර දරුවෙකුට මේක ටක්ගලා පොඩිලයින්ේ දවස්සන නික ොලු ඇතියාගත් ඇති බලන් හිටියත් ඇති දරුුණේ හරි බලන්න මේක අපි ගත්තාහම් මෙතන තියෙනවා හතලිහ කියලා. හරි එයට බස්සේ මෙතන තියෙනවා මේ පැත්තේ ට අදාලව බිදුු අෛදශම එකයි දෙක කියන පොයින්ටික තියෙන. පැහදිරිද. එකොට මෙන්න මෙතන ඔගොල්ලන්ට තව වැදගත්්‍ය අපේ නොපුතේ ලන්න මෙතන තියෙ ඕකේ වලන්න මේකේ මිලි ඇම්පියර් කියලා තියන්නේ. හරි මෙතන ධරාව තියන්නේ මිලිය ඇම්පියර් කිය. හරි මෙතන වෝල්ට් එක ප්‍රශ්නයක් නෑ. හරි ඔගොල්ලන්ට කේ බලන්න වාල දීල තියන ප්‍රස්ථාවරි මෙත ිිය ඇම්පියර් දීලා තියන තා වැදගත්පුතේ. මේක නිකං ඇපියර් නිවිව මකද සූත්‍රවලට ආදේශකර අදදි සම්මතයකවලින් ආදේශවෙන්න ඕනේ මිලි කියලාගොත් මි කියන වචන තේරම්පුතේ දහහිරන තුන අපිදන්නව. මෙමටි ගනිතේ උපසර්ග කියලා පවිච්චි කනවා කිලෝ කියල කෙනෙ දහය තුනයි මයිකෝ කියලා ැනෙ දහහිරන හයයි ඔගොල්ු මනිනු උපර කියන පාඩමේදේ. මූලික උපසර්ගටික් කතා කරනවා. හරි මිලි මයිකෝමගා ගිගාටෙරා ඔයාද වශෙන්. ඔයා ද වශ. ඔන්න ඔය උපසර්ගටික එක ොයහෙරි නෝට් එකක්දා ගන්න උපසර්කමට මතකනෑ හරරි තත්පරයක් ඇයි පපුතති ටිකායිබලාගන්න. හරි වයිකරෝමීටර් කියලාවොත්පුතේ ටක්්ගාල මයික්‍රෝ උපසර්ගය නොදැන ලමෙකුට මේ ඒකේ නත්තම් මේ යුනිට් එක මේ පරිවර්තනය කරගන්න බැහසම්මතයකයකට පති. හරි එනිසා එවා හරියටම ඔළුවට ගන්න ඕනි. එන ලන්නද ේ ාල ගම් න ග ද හ ප්‍රස්ථාය භාවිත නික්‍රෝ ගම ප්‍රතිරෝධී හරරි එන ප්‍රතිරෝධය කියල කියන්නේ මේ ප්‍රස්ථාරේ අනුක්‍රමණයෙන් එන ආර් සමාන වෙනවපතේකාටද අනක්‍රමණයට අනු්‍රමණයට හරි ආ සබාඩයි ත අනුක්‍රමණය කලා ැන ෙල් ද ක් ම කු නන්ටිකක් ඇතයි පප තිම ද ොට පැදිියඇති කියලා. හරි uh, R කිය කියන්න Deltaල්ට ව බෙදීම Deltaට වකන්ඩංක වෙනස ෙදන්න ඕනක්කණ්ඩාංක්ක වෙන සිං. එනම් පපුොතේ මෙතනෙනව ආර් සමානයි වයිකන්්ඩාංක වෙනස කිය කියන්නේ මේක අපි බිින්දුව බින්ඳුවම මේන්න මේ ලක්ෂණ මුූල ලක්ෂණ ගත්ති. එනන් වයිකන්්ඩාංක ව ෙනස කියන්න බිඳුුවයි දශම එකයිකින්. අඩුරන්න ඕන බිඳුවයි බිින්දුවක් එනම් බිින්දුවයි දශම එකයි දෙකින් අඩු කරන්න බින්දුවක්. හරි මේක වෝ. ඒකගේ ප්‍රශ්නයක් නෑ සම්මතුනානං ඇති. එඩ පස්සේ මෙතන එක්කන්්ඩාංක් වෙනස ගන්න හතලියෙන් අඩු කරන්න ඕනෙ බින්දුවක් හැබයි මෙතන හතලිිය වැඩිකිරීම දහරෙන තුන න්නඕන පුතේ මොකද මිලිය ම්පියර් හරි මෙතන රින බින්දුව. ච හ චි ැල්ල හර රුද දරන් වස්ාව දුන්න හරි එනිසා මේක කැල්ලෙක ගලන්ට සු කරගන්න පුල මේක කැල්ලෙක් ෝනෙත් නෑ ලන්න මෙතන එනවා බිඳදු අයි දශමය කයිදෙක යටේනවා හතලිහ එතොඩ වැඩිරීම දහර තු බිදුුවක්න්නන තොත් හර ඩට ැරකෙ හැක තුන වෙනවා. රැනවා බින්දුු අයි දශම කයිදක වැඩිකිරීම දහයි තුුණයි කන හයි හරි මෙතැන බේදීම හ ල කළෙ. ද බ ද දශ යිද දාහ නක එක සි විස්ව වෙනවා පපුත දශමස්ථාන තුනක් ස්රට පයින යි සිය විස්සයි එකසිී විශස්ස බදීම හතලියයායික කියන්න පුති පිෙනවා තුයි ඕම් කියලා ලස්සනුත්තරයක් යෝ. හරි එඩ අපි ෙ ෝපතේ තනදේ මිනෙකරෝම් කම්බියයේ ප්‍රතිරෝධය ඕම් තුනක් කියේලේ නවා. හොඳයි. අංගීලඟට ඒඒ ප්‍රශ්නයටම පව් චුට්ටක් අපියමු. හරිඒ ප්‍රශ්නම ඊලග අපේ නන පුතේ කියදෙකොට රෝමික්කන් දෙක ප්‍රශ්නය බලන්න කියන්නමක්ද කියලා. ශිෂ්‍යයානි කරෝම් කම්බිය දිග මෑන එය පනස් දෙකයි දශම අටයි සෙන්ටිමේටර් ලෙස සඳහන් කළේය. භාවිතාර මිනුම්මුප කරණය කුමක්ද කිය හන. අපේ නිනුම් පරන ගොඩක්ගෙන කතා කරන්නේ ය පේ දිගමන මිනිම ප කරන තුනක්ගෙන තමයි පේ ටල තරන්නේ මේටර් රූල මයික්‍රමේට ස්කරප්පු ආමානය එලඟට වනය කැලිපර එක. පැදරි එතකොට මේයාකෙද දීලා තියෙන බලන්න පනස් දෙකයි දර්ශම අටයි සැටිමේර් කියල දන්න. පනස් දෙකයි දර්ශම අටයි සේම්. එතකොට පනස් දෙකයි දස මට කියනක පොඩ්ඩක් දිගෑල් ලිවොත් පුතේ මේක කියන්නේ සෙන්ටිමීටර් පනස් දෙකයි මිමීට රටක් කියනනි සරල සිංහලකවොත් එම්. හරි ඕකනතින් එතුන් මලිමීටයක් දක්වාන කුඩාමකගේ මිලිමීටයක් වෙන්න පැපති. මිමට රටක් මයින නම් කුඩාමකේ මිලිමීටයනි. එනම්පුතේ කුඩාමයකේ මිලිමිටයක් විදිර ගන්න පුලුවන් වෙන්න අපිට කවද මීටර් රූල. ඔබ අඩිරලක් මට රලි කඇල්ලක්න එම් මීට රූල තමයි අපි ගන්න වෙන්නේ මේක කුඩාම ඒකේ විදිරරට සොරි කුඩාමකගේ මිලිමිටේ යිනටම් මීට රූලක් තම ව ඩට පාච්ච කරන්න ඕන. හොඳයි. එර අප ස්සරහට අනෝපපුතේ මේකගෙන ෝලක් කෝග්‍රට පැදිි ප ඉදිරි අපි කාල වෙලා ලැම ොත්ම ම කරන කොටස්ට ම ඔබ කම්බිය ශ්කම්්‍යය මැන එය බිඳු අයිදශම හයයියකයි එම් මෙම් ලෙස සඳහන් කළේය. ඒ සඳහා උභාවිතා කර උපකරණය කුමක්ද කියලා හනෝපතේ. බලන්. එම් මේකදී එයා කම්ිය විෂ්කම්ය මැනනලුපුති. විශ්කම්බය තියන්නේෙ බිඳුුවයි දර්ශම හයයි එකයි එම් එෙම් කිය මිලිමීත. එනම් බලන්නකෝ මේක තියෙනවා එතකොට බිදුවයි දර්ශම හයයි එකයි එමම් අය විදිටන තියෙන්. ප්‍ර බින්ඳුුවයි දශම හයයිකයි එම් එම් කිය කියන්නේ මේක අපේ තේරෙන අපේ දශම භාෂාව භාග කරගත්තොත් පුතේ මේකයන්නේ සයෙන් හැට එකයි එම්මම්. එතකොට අපි ගත්තොත්පුතේ මේ උපකරණය. මම සම් පංගුවක් මඉන්න පුුවන් වෙන්න පේ. මේ මිනුම ගන්න නම් අපට මිලිමීට්‍රේකින් සම් පංගුවක් මයින්නව. එතද මිමීටරේකින් සයම් පංගුවක් මයින්න නන්දරුවට මේකට පාවිච්ච කරන්නඕනෙ කවද හරරි අප ගන්නඕන මේක මයික්‍රෝමටරි කරොප්පු වාමානය තමයි පවිච්චි කරන්න. හරි මයික්‍රමේට ස් රොප් වාමානය සාමානය ඒ කුඩාමිනුව බින්දවර්ශම් බිඳදුවයි එකක් වෙන මයික්‍රමේටරි ස්කරප්පුවාමානයෙන් මෙම්. ිඳු අයිතසම් ිඳුව අයි එකක් වෙනවා වන කලිපර එකක් මං ඔයස්ස මතක්කරොත්පුතේ ඒක බිඳදු අයිතසම එකක් එවත් දහන්න එක එම්මම වෙනවා ස්ටෑන්ඩ් කැලිපරි එක මේ මයික්‍රමීට ඉස්කරප්පු ආමානමේ තියෙන්. එඩං මයික්‍රමීට ස්කරප්පු වාමානක නම්පුතේ සයෙන් පංගුවක් එඒවත් බිඳු අයිතසම බිඳුව එකයි මිලිමීටර හරි. වර්ණය කැලිපරහෙ ක නම් බෙන්දු අදම එක මිලමි තමයි පපුතේ කුඩම් ිරුම් එත මේ ිනිම ගන්න නම් සියෙන් එකක් මයින් ඕනේ එන අනි වාහරම මේ පාච්ි කල තිනෙ කවුද මයික්‍රමීට ඉස්කරුප්පු ආමානයක් තමයි මේ පාවිච්චි කලති හොඳයි එන අන්නේ වගේ ඔබ ටක්කට උත්තරයට එලම ඕනේ ස්්‍රක්චර් වල ටාගට් ාන්සස් තියෙන් ඕන එක ටක්ගාල තමන්ට ගහන උත්තරේ හරිියන්න ඕන එනම් බලන්න අපේ එස්සරහට එෙනවපුතේ ඉලං කොටස ඉහත ඔහු ලබාගත්ත ප්‍රතිඵාල භාවිතා කර නෙක්්‍රරෝම්වල ප්‍රතිරෝධකතාවේ සොයන්න කියලා කියර.හරි නෙක්්‍රරෝම්වල ප්‍රතිරෝධකතාව හොයන්න කියලමන ප්‍රතිෝධකතාවේ කන රෝහයන්න කියලායි කියන්න. හොඳ අපේ අබාලම් පපුතෙන් ආදේ කරන්න ටක්ගාල බලමු. හරි ප්‍රතිරෝධකතාවේ අවසාන ප්‍රශ්නීතකොට. හරි ටක්ගාලබාන් ස්්‍රක්චර් රහිකමල් වහහා ගොඩු ප්‍ර්ණහන්නේ හරියට ළමයා උමනාවෙන් කල්පනාවෙන් අවධානින් හරියටම ටාගට් එකට ආන්සේක කරනවනං. ලකුණුටි ගන්න හරි ලේසිී පපුති හරි බලන් හේෙන අපටි ගන්න පුළුවන් සෝත්‍රය ඇතමයි අපපේ ආර් සමානයි රෝ එල්ට ඒ ආර් සමානයි රෝ එල් යටටඒ මේකද කෞද අපි ො කිය ාව ට ඔ ගන ගත්තු කර අන ගම රන්න ම කිය ද න්න න. හරි ඔබ සහරලාට ආදේශකර ක්තකරන ඇති සහල්ලලා ක් ත කර දේශකර ඇති ම පොිය ත් ගක් ත එකකතු කරන්න ඩා ලේ පුතේමවා කරන්නද උක්ත කර දේශ ලාන ලේසි මොද කැතා ගයන් මේක ආදේක ලා උක් කරන්න ර රයි. ැටම ස්සට සංකේත කක්නපට හුරපුරදු කක්ටීමේ පවල ක්්ටේ මේලාලගේ උක්ත කරලා පස්ස දේශක ගන්න කලයේෙසි. තකොට ඔට සෑහන ලකුණකට ආගන්න පොුවන් වෙ කියලා තර ල න ප ටක් ක්ත කරමතුතේ ම පොද දේවාල් ප වල අන්න වශ්‍යන මලියන්නනමුම්. දෙ පැත්තමේගෙන් වැඩි කරන්න එතකට බේද වදීමට වැඩිකිරීමේ කැපි ලගහිලවායා සමානයි රෝයල් කියලා. ද දෙ පැත්තම ෝ ල් කිය ැෝ වැඩිකිරීමේ වැඩකිරීමේ ැතිකරන්න දෙ පැත්ත මේලගෙන් බ දන්න පුතේ ග මේ කැපුණා. එන රෝ සමානයි කවද ඒර් එල් කිය. හැදිරිද හරිදැ හින ආදේක කරන තින පුතේ ඒ කියෙක් අපිට දීලන. අපිට දීල යන පු තේ විශ්කම්බය. එන හෝමදප හය ඒ කියල කියන වර්ග පලය සාමාන්‍යෙන් කම්්‍යයා කෘර්තාකා හරස්කට වර්ග පලයක් තියන්නේ. එඒ අප පි දන්නන ෆයියා වර්ගේ. එ ඒයටට දාන්න නොනේ ෆයි ආර් වර්ගය ඒවෙන් වට දාන්න පුළුවන් පිට ෆයිආර් වර්ගය ආ යට එල් දැං ආදේක කරන්න ො ෆයිට ාන්න සාමන පේෙරේ මු හරිගාය ඔත්නොහ රි තැනකද ෆයිට මෙන්ම ගේ ආදේශක කරන්න කියලා කියක දාන්න හතෙන් විසි දෙකයි. හරි ආර් කියලා කියන්න ඩීබදීම ඩීබේදීම දෙක හැබයි මෙතන මිලිමට කිය යන්නෙ පුත් එ නම් බලන්න. බිදු අයිදසම හයයික දරුණේ කල්පඩාවෙන් බින්දුු ඇසම හයක දෙකෙන් බෙදන්න ඕනේ ඇයි දෙකම් බෙ දන්නේ. මේක විශ්කම්භෙ අරය කරන්න. ඊට පස්සේ මේ තිේ එ එෙන් වලින් මිලිමටස් වලින්න්නේ මිලිමට අපට බිල්ටර්වලින් ආදේක කරන්න බසූත්‍රවට සම්මතයක වෙන්න ඕනේ. එඩම් මේ මීටර් වෙන්න ඕනිේ. එඩම් මිලිමීටර් ටික පුතේ මීටර් කරන්න මේකාහය බෙදන්න ඕනෙ පුතේකීෙන්ද දාහින්. හරි මේ සම්පූර්ණමකේ වර්ගය. එඩබස්සේ ආ ප්‍රතිරෝධය අපි හොයාගත්ත තුන ආවෙ අපිට හරි ඒක දැම්බ මෙතෙන්ට එල් කියල කියන්නේ දි දිගදීලතිය නෝපපුතේ ගානි පනස් දෙකයි දස මටයි කියලා ඇනම් පනස් දෙකයිදශම අට සෙන්න්ටිමීට එනම් මීටර් කරන්න අපි බෙදෙනවා කියෙන්ද ස පැදිරිෙද. මේක පාට කැල් කරන් න්න්න පපති ඔගොල්න්ට දෙන්න ච ටි කල්ලෙක් ේට ික් කල් න්නේ නේ එදකොට මේ පොඩි කැල්ලය මේක ගැහුවොත් කැල් කරන්න ගහිලා අනාගන්න ඔපපුතේ වැඩි ඒනිසම් මේක තව සුළු කරන්න දරුවනේ කැල්ලෙ එකක් දුන්න කියෙේ අවබාවිත කරන්නයන්න නපා. හරි අපේ සුළු කරගන්න පොතේ තව චුට්ටක් සු කරලලා කැල් කරන්න එම්ම් මේක චුට්ටක් සුළු කරගන්නම් හම. හරි හතෙන් විසිදක. මෙතන වැඩිර බින්දුවයි දශම එකයි හය යට දෙවරක් දහ දෙදහ කියලම දාගන්නම් පොතේ දෙදාහා. ආයි වර්ගය නිසා ආයමත්තයක බිඳුවයි දශම හයයිකයට දෙදාහා වර්ගවෙනවනි. හරි මෙතන වැඩිකිරීම තුන. එයට පස්සේ මෙතන බලන්න බෙදන්න තියෙන්නේ පනස් දෙකයි දස මාටයට සය. බෙදන්න පනස් දෙකයි දශමටයට සිය කියන්නේ බෙදීම වැඩිකිරීමිළ උඩියට මාරු කරන්න. ක බෙදන්න කියන්නේ බෙදීම වැඩිකිරීම කලා උඩාට මාරුලා චුටි පන්තිය දන්න කතන්දරයක් න ඒනං උඩස උඩට බාරු කරවා යටට එනවා පනස් දෙකයි දසම අට ඔය විදි ට ඉ ඉ ඉතින් ඔය කැපින කෙන්න්න ික් අපිට පේෙනවා ටි කපලයිඉර ඉවත් කරලා දාන්න හරි මේ මෙතන කැපෙනෝ මේකට මේක කැපෙනවා හරි තවා පිට දෙකෙන් වගේ කපාදත්තැකනේ දරුණ දෙකින් වගේ කපාගත්තොත් මෙතන මේ දෙවරක් කොලහයි මෙතන දෙවකින් කැපපුුණ ම දහයයි රි විස්ස දෙ දහයි හරිද ඇති න් දැ කල් කරගන්න පුළුවන්ගලේල් එක ති. අපි චුටක්මක ලිගත්. එ එකොළලාහා වැඩිකිරීම බිඳුවයි දර්ශම හයයික වැඩිකිරීම බිදුු අයි දශම හයයි එක වැඩිකිරීම තුන යට. එකොලා හා ඩබල් චෙක් බිඳු අයි දක්ශම හයයි එක හයයි එක තුන ඇතන් අපරාධේ උත්තරේ වරදගන්නවා හත්ත වැඩිකිරීම දෙදාහා හරි වැඩිකිරීම දහාය. වැඩිකිරීම පනස් දෙකයි දර්ශම අට්ට. මේක කැල් කරගන්න පුළුවන් පුතේ කැම තිනංගොල උඩ වෙනම වැඩි කරලා දසමස්ථාන දෙදෙකට විතරලියලා යට වැඩම වැඩි කරලා ඒ එක මේකෙන් බෙදලගන්න. හරි එක ඔබ කැල්ලෙට හුරු වෙලා ඇති මේ වෙනකොට ඒම පවිච්ච කරන්න සාමාන්‍යෙන්ම මේක උත්තරේ නෝපපුතේක ද හරිම මේක උත්තරේයාගෙනවපතේ මට ඉති කැල් කරඉන්න මෙතන කාලවෙලාවදන්න බැරි නිසා එකයි දසම හයයි හය වැඩිකිරීම දහයරෙන හයයි ඕම් මීටර් කියල තමයිෙන්. හරි මෙට මේ උත්තරේ ඕගොල්ලන්ට ලැබෙන් ඕන කැල් කරලා බලන්න ඔය දහය රන ගඩක් සාමාන්‍යයෙන් අපේ ගනිතේ තියෙන ඕවපපුතේ සම්ප්‍රදායක් සාමාන්‍යෙන් අපිට මේ චූටි අගේයන් අපි බින්දු අයි දසම බින්දුුවයි බින්දු අයි බිඳුව එම ලියන්නේ න එකට විද්‍යාත්මකංකනය කරලා තියන්නේෙ හරිඒවා අවබෝධ ඇති මේ මොහොත උගන්නන්නඩ වෙලාව නෙමක. හොඳයිඒ බනාාගන්න එත් අපේ මේ මොෝහරි ප්‍රශ්තියන වට පස්සරහදි කරම ඔගොල්ලන්ට අපේ යුටප නාලිකව ප්‍රශ්ධාන පුළුව හරි. එන පොතේ ම එතනින් මේ ගාන අවසන් කරලා ඔන්න මම මේකේ අද දෙවනි අධියර විදිට අපේ තාපරසායනයේ ම කෙමස්ටි කොටසක් කතා කරන බෞතික විද්‍යාවයි හරි රසාඩ විද්‍යාවයි තමයි මන්සං කලනය කරගෙන තින් හොඳයි එනම් තාප රසායනය කියන කොටසටේ නෝපපුොතේ අපි ස්තරහටයාම අපේ ස්ලයිඩ්වල තාපර රසාහිනය කියන තැන්ට හොඳයි පොතේ අවබෝධ ඇති අපේ රසායනික විද්‍යාව කොටසේ ප්‍රධාන රශායනික රසායනිික විද්‍යාව පාඩන්කිීපයක් තියෙනවා හරි. ප්‍රධාන රසායිනික විද්‍යාව පාඩන් කිපයක් තියන අපිගත්තොත්තෙම තා පරසායිනය චාලකරසායනය එඩ අමතරව ජයිවානු. හරි තව ඉන්ඩස්ට්‍රියල් එකන්ඩ කර්මාන්තරසායනය එයටබස්සේ තාක්ෂණය සහ පරිසය ඔය කිය පාඩටිකොක්කෝ යිතිවනේ රසායිනි විද්‍යාවට. එතොට රසසායනික විද්‍යාව තා පරසායනයක කොටසත් සානෙන් ගොක්වරුදුු ප්‍රශ්න ලබච් ප්‍ර්නය කොටසක්. එඩන් තා පරසායනය ප්‍රධාන වශයෙන් තා පරසයින්ට අනුවපතේ ප්‍රධික්‍රියාවර්ද දෙකයි. මොනෝද. ක් තමයි තාප දායක ප්‍රතික්‍රියා අනික තමයි තාප අවශෝෂක ප්‍රතික්‍රියා තාප දායක ප්‍රතික්‍රියා තාපාව ශෝෂක ප්‍රතික්‍රියා. පෑදිරිද. එදර මොනොව පුතේ අප ඉස්සරහට අමුව අපේ ඔගොල්ලන්ට ම කතා කරනවත් එක්ම ඔගොලන්ට ඔය ස්ලයිඩ්ෙක ටිකුත් බලාගන්න පුළුවන් එතකොට පුංචි ඔගොල්ලන්ට ලියාගන්නේ එක දායකත්වයක් සපයයි. තාප දායක ප්‍රතික්‍රියාවක් ම ගද පුතේ තාපේ දානයකරනුවයි කියලෙන දානයකරනො කෙන දෙනවනි එරන් තාප දායක ප්‍රතික්‍රියාවක් කියල කියන්නේ. කෙසියම් රසානික ප්‍රතික්‍රියාවක් සිද්ධ වන කාලවකවානුව තුළ එයා පරිසරයට තාප ශක්තිය මුදා හරිනවනම් පුතේ අන්නේ වැනි ප්‍රතික්‍රියාවක් අපි කෙනවා තාප දායක ප්‍රතික්‍රියාවක් කියලා කියන. එ තාපදායක ප්‍රතික්‍රියාවක දරුවණය සාමාන්‍යෙන් මේ තාපදායක ප්‍රතික්‍රියාවක් අපිට හඳුන ගන්න පුලුවන් පොතේ සාමාන්‍යෙන් මේ ප්‍රතික්‍රියා මාධ්‍යය මොකද වෙන්නේ මේ ප්‍රතික්‍රියා මාධ්‍ය රත්වෙන තාපදය ප්‍රතික්‍රාවක් සිද්වඋන ප්‍රති්‍ර යාමාද්‍ය රත්ව වෙන ගොලට මතක ඇති දරක ඇල්ක් ගිනි ගත්තොත් ම්ල බෂ මතර ප්‍රතික්‍රියාවක් ගත්තොත් අම්ලයක්ක් ලෝහයක් අම්ලයක් සමඟ ප්‍රතික්‍රිය ක ොත් ඔ ඇදම මේ මාධ්‍යරත්වෙන මාදරත්වෙන ඕනම ්‍රතික්‍රියාවක් අයිතිවෙන්නන්නේ පුතේ තාප දායක ප්‍රතිික්‍රියාවක් ගනයට එොට තාප දායක ප්‍රතිික්‍රියාව අපි ගත්තම ඕනෙම ප්‍රතික්‍රියාවක පුතේ ඉන්නවා ප්‍රතික්‍රියක ඉන්නවා ප්‍රතික්‍රියක ඉන්නවා ප්‍රතිඵලඉන්නවා. එකට මේ ප්‍රතික්‍රියකවල ශක්තිය මම ඒවන් කියලා ගත්තොත් ප්‍රතිඵලවල ශක්තිය ඊ ට කියල ගත් ත් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වන කාලවකවානු තුළ පරිසරයට එච් කියලා තාප ශක්ති ප්‍රමාණයක් බුදාහරින වන ප පතේ ශක්තිය කෙනෙක මනතිකයිද සංස්තිකයි. එතකට මේ තිබච් ශක්තිය ටක මවෙන්නවත් නැසෙන්නවත් බෑනි දරුවනේ ශක්තිය සංස්තිකයි. ශක්තිය සංස්තිිතික නං මේ ආරම්බේදි තිබිච්ච ශක්තිය මෙතන අන්තිේද තුර වෙච්ච ශක්තියටටයි මේ පට වෙච්ච තාපේටයිමොක වෙන්න ු සාන වෙන්න්න ගෙදරින් ම සල්ල ටික කරග යොදරුවනේ මගද මොනෝහරි ගන්න වියදංකලොත් අරංගිය සල්ලි ප්‍රමාණය වදං වෙච්චටි දන ඉතුරු ටිකට සමාන වෙන්නේ පයි. පැදිරිද සාක්කවය හිල් තිබුන් ඇතන පැදිරිද හරි එත ශක්ති සංස්ථතිකයි කියලා ැන ඕකයි. එතකොට අපි ගත්තොත්පුතයේ මෙතනදී මඩලයන්න පුළුවන්ඊ1 සමානයි හරි මෙතන තිබිච්ච ශක්තිය මේ දෙකේ එකතුවට සමානෙන් ඕනේ එ දන E2 පැදිරිද. එතකොට මේ ඊ1න් සමානයි H ධන E2 වෙනුවනි. එකට E1ට එච එකකොරපුවාහම තමයි E2ට සමඒ මේ දෙකේ එකතුවට සමානින්ෙන්. එතොට E2 කියන කෙන නිවාරෙන්ම පුතේමොක වෙන්න ඕද E2 කියන කෙනා E1ට වඩා අඩුවෙන් ෝ. එච්ච එකතුන හමනිපුතේ ඒ1න් වෙන්න. පෑහදි ැ උදාහරණයක් ඉදි දහයට හරි මෙතන අටගත්වොත් දහයට මෙ අට දෙගක් එකතුන හමනිපතේ දහයිවිෙන්. එතට මෙ දහයට වඩා මේතිනාගේ අඩුයි. හෙනම් අනිවාරෙන් E1E2 ගත්වොත් පුතේ E1 සහ E2 ගත්වොත්. මේක පපුතේ මතකතියාගන්න ඊට අඩුයි ඒඇන්නේ තාප දායක ප්‍රතික්‍රියා වල දරුවනේ තාප දායක ප්‍රතික්‍රියාවල මොකද වෙන්නේ ප්‍රතික්‍රියක සතු ශක්තියට වඩා ප්‍රතිඵල සතු ශක්ති අඩුයි. එ නිසාම තාප දායක ප්‍රතිික්‍රියා බොහොමයක් ස්ථායි. පැදිරි ශක්ති අඩුව රමට ස්ා ති න යි. එතකොට අපි ගත්තාම මෙයාලගේ ශක්ති අඩු නිසාමයගොල ස්ථායි විඥ්‍යාසල ඉන්න සාමාන්‍යෙන් තාපදායක ප්‍රෙක්‍රියා බොහොමයක් ස්ථායිගුණු පෙන්න්නනොවා හරි එතකොට සාමාන්‍යයෙන් අපි ප්‍රතෙක්‍රියාවක ශක්ති වෙනස. Intelligence intelligence. So ි ගත්තො මේේ එන්තල්පි කිය බ න්තල්පි කියන වෙන අඩියක අපි එන්තල්පි කතා කරන්නන්නේ නෑ අපේ සිිලබසෙක කොට සිද. එන්තල්පියනොට එත නියත පීරන න පීරන ඒවගේ තත්තු සල්කලා. එකනද තත්තුව ඇතේක ප්‍රතික්‍රියාවකමේ ශක්ති පරයාසේ මයිි තල්පි මෙතනද න්තල්ි පපදා කරන්නේ අපි කතා කරන්න එපුතේ මෙතන ශක්ති විපර්යාසේ කියලෙක කතා කරන්න. එන අපි ඩෙල්ටාඊ ගත්තො ශක්ති වෙනස දත්තුො. ්‍රතික්‍රියාවක ශක්ති වෙන ත්තවොත් කවුද ප්‍රතිඵලවල ශක්තියෙන් අඩු කරන්නේ ප්‍රතික්‍රියකවල ශක් එනම් ප්‍රතිඵලවල ශක්තියයේට ප්‍රතික්‍රියකවල ශක්තියයේ වන් හරි එනම් අඩුක්කෙනෙක්ගෙන් වැඩිය එක්කෙනෙක් අඩු කරොත් පුතේ මේක කුඩයි බින්දුුවයි හෙවත් මේක රීනයි එනම් මතක තියාගන්න ඩෙල්ට ඊට හැම තිස්සම ලබන්නේ තාපදායක ප්‍රතික්‍රියාවකල් මනාගයක් රිීනාගයක් ලැබේ රගොල්ලගේ විභාගිකදේ තාපදායක ප්‍රතික්‍රියාවක් දුන්නොත් ඉහත ශක්තිවිපර්යා සතරින් ඉහත් මෙම ප්‍රතික්‍රියාවේ ශක්තිවිපර්යයාසය මොකක්ද කියෙන ොත් එක අනිවාරෙන් රිනාගයක් වන්න ූනිපුතිය තාපදායකනා හරි ඔගලටම ස්ලයි් එකෙක් දක් කොලා තියෙනවා. හරි එතකොට ඔගොල්ලන්ට ඒ සමගම පුංචියිඩියක් ගන්න පුළුවන් අවශ්‍යනන් ටක් ගල නෝඩ්ඩවන් කගන්න පුළුවන් හරි මේකේ පුංචි වැඩගත් දෙයක් ඔගොල්ලන්ට තියෙනවන. අපස්සරහටය අම්පුතේ නඟ පිළඟරෙන තාපාවව ශෝෂක ප්‍රතික්‍රියාව කියෙන සංකල්පෙට. තාපාව ශෝෂක ප්‍රතික්‍රියාවක් අපි ගත්තොත්පුතයේ තාපව ශෝෂක ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ රසානික ප්‍රතික්‍රියාවක් සිද්ධ වන කාලසීමාව තුළබ්‍යාතාපය උරාගන්නවන. හරි මෙයා තාපය ගන්නව වනම්පුතය අන්නවුවට අපිකිරවා තා පව ෝෂක ප්‍රතික්‍රියා. එදොරමේ තාපව ශෝෂක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන නම් කිසිියම් ූමාධදයක මේ පද්ධතිය සීතලවෙන මේ පදධතිය සිල්වීම ලක්වෙන පුතිේ තාපය වශෝෂය ගෙන තාපාවශෝෂක ප්‍රතික්‍රියක් හඳරගන්න ක්‍රමේ තමයි තාපා අවශෝෂක ප්‍රතික්‍රියාවක් සිද්ධ වන කාලවකවානෝ තුළ පද්ධතිය සිල්වීමට ලක් වෙනවා. පැහැදිරිද එක තමයි තාපාවශෝෂ ප්‍රතික්‍රියයා එතකට අපි යූරයා. එඩබස්සේ අපිගත්තොත් ඇමෝනියම් ෝරයිඩ් වගේ එකක් වතුරේ දියකරපුහම තා පව ශෝෂක ප්‍රතික්‍රියාව. එඩබස් ඔය බේකින් පෞඩර් සාසිට්‍රි කම්ලේ අතර ප්‍රතික්‍රියාව පව ශෝෂකයි හරි ඔගොල්ලට උදාහරටකගුත් හරි දක්වල ඇති හරි එඩබස් අපි මේටක ශක්ති සහන්වලට ගියොත් පොතේ චුට්ටක් ටක් ගල මතක් කරගන්නමු තා පව ෝෂක ප්‍රතික්‍රියාවක් ගත්තොත් දරන. හරි තා පව ශෝෂක ප්‍රතික්‍රියාවක් ගත්තොත් මේකේ අපේ ප්‍රතික්‍රියක තියෙනවා. මෙතර ප්‍රති පලතියෙන ඔපපුතේ. එතකොට මේකේ E1 E2 කියලා ගත්තොත් මෙයා මේ පරිසරේ මේ කාරය කරන කාලසීමාව තුළ තාපය පරිසරයෙන් අවශෝෂනය කරනු. ඇඩම් මේකේ එච් ප්‍රමාණයක් අපි තාපේ උරාගත්ත කියලා හිතුවෝ. හරි එඩම් මොකද වෙන්නෝ නිය. මෙයාගේ මේ තිබිච්ච ශක්තියට E1ට මෙන මේ ශක්තිය එකතු වෙලා තමයි පුතේ කවුරු වෙන්නෙද E2 වෙන්නේ. හරි එතකොට E1ට, ප්‍රමාණය එක තුුණ හම සමානෙන්වා E2. ඒන අනිවාරයෙන් E1න් E2 ගත්තොත් මේක ඉස්සල්ලා කියපිකි අනි පැත්ත මේ අදහය නං මේක අටනං මේක දෙක වෙන්නු. පැහදි හොමයි වෙන්න එකොට අනිවාරයෙන් පොතේ මෙතන E2 මෙතන E1 ගත්තොත් හරි E2ට වඩා E1 කුඩාවෙන්නුන්. ඒක අනිපපුතේ ඔගොල්න්ටමං විස්තර කරනවා මොකක්ද තා පවශෝෂක ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලවල ශක්තිය. ප්‍රති ක්‍රියකවල ශක්තියට වඩා මොකයිද වැඩි. ප්‍රති පලවල ශක්තිය වැඩි ඒ නිසා බොහෝමයක් තා පාව ශෝෂක ප්‍රතික්‍රියා අපි කතා කරනවාපපුතේ මොනොවද අස්ථයි සුල් ාාවුල් නතන් අස්ථයි විඥයාස වල තමයි පවතියන්නේ පැහැදිරිද හරි එඩම් පොතේ අපේ මේක වෙන සදත්තවොත්නත්තන් ඩල්ටායි ගත්තෝතු. ප්‍රති පලවල ක්තියෙන් ප්‍රති ක්‍රියකල ශක්තිය අඩුවෙන්වෝන ටූරණ වන් මේකපුතේ මතකතියාගන්නේ ටූරන වන් දනාගයක් කෙන්නේ. එනන්තා පව ශෝෂක ප්‍රතික්‍රියාවක් අපි ගත්තොත්පුතේ තා පව ශෝෂක ප්‍රතික්‍රියාවක ශක්ති විපර්යාසය අපිට ලැබෙන්ඩ මුණාගයක්ද දන්න අගයක් පැහැදිරිද හොඳයි. අපි ස්ත්‍රාඩයනෝපපුතේ ස්ලයි්ික අප ස්තරාඩියයාමු හරි ඔගොල්ලන්ට ඔවා බලාගන්න පුළුවන් අපේ පාඩමයන අතර හරි බලන්න. හරි බලන්න අපේ ඊළඟට එනෝවපුතේ ශක්ති සටහන් කියන එකට. පරයකින් එමු ශක්ති සටහන් කියන එක. සාමාන්‍යයෙන් අපි ගත්තාම් මේ ශක්ති සටහන් මේ ප්‍රතික්‍රියා සම්බන්ධ අපි කතා කරද්ද ශක්ති සටහන් සංකල්පේ අපිට ඉතා වැදගත්. හරි ශක්ති සටහන් කියනෙ ව්වා සාමාන්‍යයෙන් හැම අවුරුද්ධකම මේ සම්බන්ධෝ ප්‍රශ්නයක් ඇහුවොත් තර මේකත් එක්කම වැදිල තියෙන කොටසක්. අපි තාප දායක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන ගත්තොත් තා අපප දායකවල අපි කිව්වා ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා. ප්‍රතිඵලවල ශක්ති අඩුයි කියලා කිවවා. ඇනම් තාප දායක ප්‍රතික්‍රියාවක පුතිය, තාප දායක වුුණොත් තාප දායක වුුණොත්. ඒක ඉ න්නෝනෙ පුතේ ප්‍රතික්‍රියක උඩයි ඕෝනේ ප්‍රතිඵලයි නෝන යට. ප්‍රතිඵලවිල් නඕෝන යටමකොද ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. ඇදි ප්‍රතිඵලවල ශක්ති අඩුවේ තාප දායක ප්‍රතික්‍රියාවක් මේ තියෙන්නේ. ඇනම් මේ විදිට එලියෙන් තාපය ඇවිල්ල තමයි. මේ සම්පර්ණ නතන් අප ගත්තම චොරි තා එරියන් තාපිනය තාපය පිටවෙලා තමයි මේ විදිට ප්‍රතිඵලවල ශක්ති අඩුවීම සිද්ධ වෙන්නේ කියලා කතා කර තු මේ ශක්තිට මේයක්ෂය තමයි ශක්තිය මේ කිලෝජූල් වලින් සාමාන්‍යයෙන් තියන්.මැතෙරේ තාප දායක ප්‍රතික්‍රියාව. තාපාව ශෝෂක ප්‍රතික්‍රියාවක් ගත්තොත් පුතේ. තා අවශෝෂක ප්‍රතික්‍රියාවක් ගත්තොත් අප විස්තර කලාමකක්ද ශක්තිය ගත්තොත් මේ තිෙන්නේ ශක්තිය නම් මේකේ. ශෝෂක ප්‍රතික්‍රියාවකොල්තයේ ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩි ප්‍රතික්‍රියකවලට වඩා පල වැඩි එනම් ක්‍රියකඉන්න ඕනේ යට පලඉ න්නෝනෙ උඩ හරි එනම් ප්‍රතික්‍රියක යට පති්‍රියක යට ප්‍රතිඵල උඩ ප්‍රතිඵල උඩ මෙන්න තාපාව ශෝෂක ප්‍රතික්‍රියාවක් ගත්වොත් ඔයවගේ තියෙන්නේ ඔගොලට මගේ බෝඩ්කේ සටන්ට වැඩිය සමගරලාට මෙත් එක්කම මෙයන ස්ලයිඩ් එකේ. ට වඩා උගොල්ලන්ට පැහැදිරිි කරවක් තියෙන්න්නේ ඇති. බලමු. එනම්පුතේ අප ඉස්සරහදයනව අපි ඉළඟට කතා කරනවා. හරි ශක්ති විපර්යාසගෙන ඔතරද අප ශක්තිය විපර්යාසගෙන කතා කරද්දි. ප්‍රතික්‍රාතාපය කියල සංකල්පයක් කතා කරන. ප්‍රතික්‍රියාතාපය කියලා කියෙ මේකට මූලික නිශ්චි තර්ථදැක්වීමක් දෙන්න බේ. එක ප්‍රතික්‍රියාවෙන් ප්‍රතික්‍රියාවට හරි ප්‍රතික්‍රියාතාපය වෙනස්. හරි ප්‍රතික්‍රියාතාපය වෙනස් එතකොට අපිගත්තොත් සාමාන්‍යෙන්. ම් බ පතිික්‍රියාවක නම් ්‍රතික්‍රියාතාපය කියන්නේ අම්ලයක් බශ්මයක් එක්ක ප්‍රතික්‍රියා කරලා ජලය මවුල එකක් සෑදීමේදී පෙටවන තාපශක් ති ප්‍රමාණය තමයි අප අම්ල භශුන් ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියාතාපය කියලා කියන්න. හරිද එඩ පස්ස අපේ දහන ප්‍රතික්‍රියාවක පුතේ ප්‍රතික්‍රියාතාපය කියලා කියන්නේ. කෙසියම් ද්‍රව්වේ මවුල එකක් සම්පූර්ණිං දහනයවීමේදී. පට වන තාප ශක්ති ප්‍රමාණය තමයි. අපි හන ප්‍රතික්‍රියාවක පුතේ ප්‍රතික්‍රාතාපය කියල කියන්න. හොදයි ප්‍රශ්න බලන්න පොතේ මෙතැර ිද අයි දශමදයිපහයි ිනතුන H තනු දාවනයක් අමල භෂ ප්‍රතික්‍රියාවක සයාගෙට පරයීක්ෂණයක් සැසුම් කරු ලැමි. පරක්ෂ ේ හනොපතේ පරේක්ෂණ පියව කටිය දක්වන්ම පියවටික කිය ොල් අතරේ ප වට ොුවට ග ලියාදෝලයාගන්න මොවදපුතේ ප වටික ඉස්ල්ලාම් පපුතේ අපේ අම්ලය සහ භශ්මය ගන්න. හරි ඉසල්ලම් අපි කරන්නේ මෙන්න අම්ලය මෙන්න බස්මය මේක වෙන වෙන මේ අවශ්‍යදී ලතියෙන පරිමාණික ගන්නු. සාමාන්‍ය පපුති අම්ල බස්ම අපේ එවේ සේකරගත්තන එවලේ නම් අපි මිශ්‍ර කරල මේ තනුකරගත්තේ මේ අම්ල බස්මෝල උෂ්නත්තේ පරිස ෂනත්තරව වා වෙනස්. ඒ නිසා මුලිම කරන්න ඕන පොතේ ේදක වෙනවෙන අරගෙන මේදකේ උස්්නත්වටික මැ ගන්න ඕනෙ පොතේ ස්්නත්තමමාන කතිින් යි ඕන එක් එක ්නත්තමානින් මයිනවන හරි එත්සේල් නම් එ ෂ නම්පුතිේ ේදක ප්‍රබල අම්ලයක්ක්ෂ ප්‍රබල බශ්මයක් පොති. ට ේ නත් මාන ද හට ක ැ ම්මලික ප්‍රතික් ක ගයක්ක සම්පූර්ින් වැරදි තන්දර. පැදර එඩ අපි කරන්නවන ඉල්ලම් තේමක්දේ. ෂ්නත්තමානය ගත්තා එත්ල්වල මැනගත්ත. එක නන්තියෙන්නේ එයට පසේක ආසූත ජලයෙන් හොදට සෝදගත්තා හ අත් වතුරෙන් හේදවා. එයට පස්ස අපේ මේක දාලා එන්න ඔච්චල මනකත් නත් මාට දක් ති වනන් කිසි කතන්දරයන්න දෙක ව වෙන දාගත්ත ස්නත්ේ මන ගත්ත. පෑදදිරිද එට පස්ස ඔන්න අම්භ පෙවර ්නත් ැනගත්. එට පස අප මේ වැඩට ගන්නවපුතේ රජිෆෝර්ම් බ කට් එක. ඔන්න පටප් එක ද්‍රාවන. ස්නත්තු ැගනීම වෙනව ත් ැගී. ඒලටිග වැඩේටගන්නප තේ රජ ෝ ට් එකක් ෝම් කටක් කරගෙන. ද ත්ත න ට ාට ෙට් කරනවා නත්තමානය හහිකරල තියෙ න්තය න තේ වැඩට මතයක් ක කියල කනමේ කලත් අ නේ දවේ ු්නත් ැනීමේද ැත්ති නිවාරය සං හන ක්‍රමයෙන් තාපේ ගලන්න ොට තාපය ගලායාම ඒකාරියෝ පතුරවා ගැනීමට හොඳදට මේ කලත් දෙෙන්නේ කැනමේ මිස්ත්‍රකිරීම කරන්න වු. එදවාත් අපි කරන්න මේ ද්‍රාවන දෙක පුතේ ලංකලා හ මේ ද්‍රාවන දෙක ලංකලා මේ ද්‍රාවන දෙෙකෝ ඇවිදිට ලංකරලා මේදක එකකාර. මික් ට දන්න ද හ ඩ ො රන්න උඩගේ ගල්ල පහත ට ගදම ප ැ ගන්නවා. ඔ නොත ම්පපුතේ ේ ප ක් ිකල්ලෙ කතන්දරයේ ඉවරයි. පෑදිරිරද ඔන්න පියවරටික ඒටික මයි. නම් නොද ආදාවන අවස්‍ය ප්‍රමාණග ලබාගත්තා. දකේ උෂ්නොත්ව වෙන වෙන මැනගත්තා එට පස්සේ රෙජි ෆෝම් බකට්ට එකක් තුල හරි මේදක වර මිස්්්‍ර කල උප ස්නත්ේ මනගත් ඔච්රේ තන්දර. හරි ල්ළගට පරක්ෂ ද බිසින් භහතක ල උප පල් ක් ක් ව ෝ ට ග රජ ෝ ක්ට ක් ර ග නමුත් උපල්පන කරන එක පට ගනය කර හකාවක් ෑම ොටු ලගක මයි පත පරි සරේ ප හ නේ. න හරි යක උප ම පරිස හ නේ. ද ප්‍රතිිප්‍රියාව තුළිතර සායනික සමයකරන න්න හරි න හ හ ම ගොල් න්ට කල කල පුරදත් ති න. හරි ැයි න යක් යක් ගොල් අන්ටේකත් ලයාගන්න පුළුවන් න දරුණන හරි න ගක් ොත් හ ේ ේල්. ්‍රෙක්්‍රියාකරොත්පුතන්නේ OHචෙක් හරි හරි සරල ප්‍රතිෙක්‍රියාවක් හැද නෝපුතේ කවුද මෙතන HOHචක ජලයසාන්නේ සල් එක හිල්ලලා සෝඩියම් කෝරයි් සහ ජලය H2ෝ හරි ජලයලික්විඩ් දෙක් මෙයා ඒකූඒවස්ඒ අනනි ජලීය දාවනයක් මැත් ජලීයයි හරි මෑ් ජලීයයි මේක පොතේ අදාල ප්‍රික්‍ර ප්‍රක ගඩක් වල වලගේ ාග හතු මේ තුළිත ර හම තුළි වෙලා ස් යික ාත ප්‍රශන ව මකු දන්නුන තුළියි. හරි ල්න්ගේ ද ප ය තු ා සමක ිව ලවූ පතේ එන්න යච්චල රම කෂ ේ න්ක තිහයි. එකකැනේ එන්න ඔය එච්චල තිහයි කිය කියනවා ඇොට එන්නේ ඔයච්චල සල්සිිය සංසක තිහයි. එස්ේ එල් රම් පුගෂ නත්වේ සල්සිියන් සක තිහිහයි කියලෙන එක්ල්ල සතරයි සැල්සිියස් කිය කිනවා. එබ ේනම් ප්‍රතික අවස පරිම ෂනත්ව හතලි සතයිලු මේක මැක්සක අපිගත්ව T මක්ේක අවසාන ෂනත්වය හතලි සතක් කිය කින. එස ප හනවා ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රාතාපය ගන්න ද මන හරි ොගලන් උපකල්පන කරන්න වශ්‍යන ො හරි අයන් ගන්න වශ්‍යන එවත් අපි සම්ම ගත්තුයි වට ගන්න කියල කිය න. හර ම ග ලපතු ෙන්න්න ප ඉසල්ලාම මේ හො ප්‍රතිෙක්‍රියාවයෙන් පිටවෙච්චරි රගත් හරි තාේ. ඇදො ප්‍රතිෙක්‍රයායෙන් පිටවෙච්චාරි පිට රාගත්තනන පිට ච තාපය ගන්නන්නේ කොමද මේකේ අපි ගත්වොත්පුතේ ලන්න. මේ දී යෙන බඳුවායි දශ දෙකයි පහයිමල් ඩම් රන රුණ දාවන ග්‍රෑම් සය පණහගාන තමයි අරන්තය. හරි එඩම් බලන්න බෙන්ද අයි දර්ශම දෙකයි පහයි MMOඩරින තුන මේ ද්‍රාවන දෙකේම සාන්ද්‍රනය ඔච්චර මේක ග්‍රෑම්රි ගනසන්ටමීටර් දෙසිය පනහ ගානි තමයි ගත්ත කියන්. එතකට ගනසන්ටිමට සිය පණා ගානි පොතේ ගත්තනං. එතකට මේ ගනසන්ටිමීටර් දෙසිය පණහයි ගනසටමීට දෙසිය පනාය තුලා ඔක්කොමේනවා කියයක්ද. එතකට මේකෙන් දෙසිය පනයි මේකන් දෙේයපනයි ඔක්කොම තියෙන මේක මනවාවද පන්සීය. හරි එතකොට මේක පුතේ ඇත්තට හැදන්න මොනවද වැඩිපුර හැදෙන්නේ වතුර ඊට පස්සේ මේ ලුණු චුත්තක් ඇදන ය හැදිච්චලුණ ුට්ගෙන පිැතිරි තා නොක හරි අපිහිතන්නේ මේක මොනවා හැදුුණ කියලද හරි ගණ සන්ටිමීටර් පන්සීයක් වතුර හැදුණයි කියල තමයි අපි ගන්න පැහදිලද. එතකොට අපිට පුුවන් පපුතේ වතුරේ ගනත්ව අපි දන්න වතුරේ ගණත්වේ එකයි. ම් බරිි තුන ඕ තමයි කොල්ලන්ටර ඕන ලාවට අගයන්න ඔන්නන් ගන්න කියලා කියන එකයි GCMම් රින තුන එතකොට එකයි GCMම් රින තුනයි කියලා කියනෙ ගන සන්ටිමීටේ ග්‍රෑම් එකයි කියන්නේ ජලය ගත්තොත් පුතේ ගන සෙන්ටිමීටට පන්සීයක් ජලය ග්‍රෑම්ක් පුතේ ජලයග ගනසටිමීට්‍රයක් ග්‍රෑම් එකනං හරිනිගත්තොත් ගන සටිමීට පන්සීයක් කියැන එතර තිනවා ග්‍රෑම් පන්සීයක්. පැරි එතකොට ජලය ගණත්වය ගණ සෙන්ටිමිට්‍රේයට ග්‍රෑම් එකයි ගන සන්ටිමිට ග්‍රම ක න ක්ො හැදි නතු ගන සන්ටමිට පන්ස ගන සන්ටිමට පන්සිය කිය තන ග්‍රම් පන්සිියයක් වෙනවා ස්කන්දය එනම් මේ ද්‍රවනේ තියන ජල ස්කන්ධය ග්‍රම් පන්සීයි ද්‍රාව ස්කන්දය ග්‍රෑම් පන්සීය. එතු උෂ්ණත්ව වෙනස මේක ගන්නඕන පපුතිේ ආරම්භ කුෂ්ණත්වේ. හරි ආරම්භ කෂ්ණත්වය ගන්නවා මොකදනම් ආරම්භ කුෂ්ණත්ව හරි ආරම්භක ගෂ්නත්වේ කෝම ආම්භ කෂ්ණත්වය ගන්න මේ උෂ්නත්ව දෙක එකතු කලා බදන්න දෙකින්. එතකඩත් තිහට එකතු කරන්න ති සතරක් ඕක බෙදන්න දෙකින් තිහයි තිස්තරයි හැට හතරයි හැටහත දෙකින් බෙදුවම කියද තිස් දෙකයි කියලරෝ ආරම්භ කුෂ්නත්වේ. එරම් දැම්පපුතේ මේකට අපට MCටට දාන්න යෙන්නේ මෙන්න අදාලා ද්‍රාාවේ ස්කන්දය දනත්වයෙන් වැඩිරල දත්තේ ද්‍රාවන දෙකේ පරිමා දෙක එකතු කලා ගත්වෙන් වැඩි කලා ආරම්භ කෘෂ්ණත්ව දෙ එකතු කල දෙකින් බෙදලා ආරම්භ කුෂ්නත්වේ ගත්ත ඔඕනපුතේ දන්දා න්හ දන්න පිට ූතාපේ එනම් පෙටඌ තාපය පිටවෙච්චතාපයවට දාන්න එMC ටීට එඩක් මිස්කන්ධද කොච්චරතුතේ අපිට මිස්කන් දෙන ග්‍රෑම් පන්සියයි හනම් පන්ය ෙදීීම මෙතන දාහයි ඇයින්ය දාහම ද ග්‍රෑම් ිලෝග්‍රෑම් කරන්නන් සේ විශෂ්තාාපදාාරිීාව හාරදහස්දසය ි වතුර කියල උපකල්පනය කර පුතේ ටට අවෂ්නත්තුව වෙන සපිට නෝපුතේකයක්ද උපරිමෂ්ණත්වය හතලිස් සතයි පටන්ගත්තය තිස්කින් හනම් හතලිස් සතෙන් අඩු කරන කියයක්ද තිස් දෙකක්. එනම්පත මේක ක පපල කොටලම මේක සු කරගත්තය යවදයට රි එනම් මෙතන එනවපොතේ අපි සුළු කරොත්හෙම පහ වැඩිකිරීම හාරසිය විස්ස වැඩිකිරීම මෙතන තිස්සතෙන් ඇ හතලස්තයෙන් තිස් දෙකක් අඩුහම් මෙතන පහලවා. පෑදදිර ඔය විදිට තුතේ ඕක නවා පිට ගෙච්චතාි. මේ තියෙන්නේ මේකින් පිටවෙච්චතාපය මේ ෝගල්ලට සුළු කරලගන්න ප්‍රශ්නිවර නෑ. හරි ඊට පස්සේ මේ තියන්නේ ප්‍රතික්‍රියාවෙන් පිටවෙච්චතාපය, ප්‍රතික්‍රියාතාපය හොයන්න නම්මුකද කරන්නේ මේක බෙදන්න ඕනනි පුොතේ සෑදුන ජලමවල ගාන යවයි පත තරින් ප්‍රශ්නමොක්ද සෑදනු ජලමවල ගන හන්නන්නේ ොද හරි එනම් පපුතේ මේක මෙහම තිලා මමආයනෝ ප්‍රශ්න මුලට හරි ඔගොල වෙනම ගණනය කරගන්න අශ්‍යයි මෙන්න නම් ප්‍රශ්න මුලට ගත්තහම් බලන්න අපේ ප්‍රතික්‍රියවෙන්න පපුතේ. හරි මේකේ Hුයි එන්නේ ඕයේ චුයි මේ දෙක එකතුට හම හැදෙනව පුතේ H2ෝයි එන්නේ සරුයි. එතකොට මෙන්න මෙතන හැදිචර් ප්‍රතික්‍රියාකර HCL ප්‍රමාණයට ප්‍රතික්‍රාකර එන්නන්නේ OH ප්‍රමාණයට සෑදුරු ජල ප්‍රමාණය සමානයි පති. එහෙනම් අපි ප්‍රතික්‍රියාකර HCL ප්‍රමාණය හෙවෝත්න් ඒක සෑදුරු ජලමවල ගානයට පුති මොකයිද සමාරයි එ අප ො ්‍රික්්‍රයාා කල එත්ල් ප්‍රමාණි එනම් එල් මවුල ගාන එ මවුල ගණන. කෝමත හොයන්නේ බලන්ෙේ සාත්‍රනයේ දීර තින බින්දු අයි දශම දෙකයි පහ ගන ඩෙසිමීට්‍රයට මවුල ගණ ඩෙසිමීට්‍රයක් කියන ගනසෙන්ටිමීටු දාහක්. එතකොට ගණසෙන්ටිමීටර් දාහක් ගත්තොත් එතරතිනෝ මවුල දසම දෙකයි පහක්. හරි එතරති නෝ මවුල දසම දෙකයි පහක්. හැබැයි අප වැඩේ ගත් පොච්චි කොචරද දෙසිය පණහ ත්තේ. එහනම්ඒ වැඩි කරන්න ඕනි පුතේ කියද දෙසිිය පනයි. දහක තියෙනවනම් මවුල දෙකයි බිින්දුවයිදසම දෙකයි පහ දෙසිිය පනනාක කොච්චර දච්චරට මෙච්චරන මෙචරන කොච්චරද. පෑද එනම් දාහ න ෙමිටේ වල එකයි බින්දුව ඇසම දෙකයි පාහන දාහකතියනවා බිඳද ඇසම දෙකයි පහා වැඩේට ගත්ත අපි එකකින් දෙසිය පණහයි මෙයාගෙන් දෙය පනයි. එන වුල ගණනහයන්න පුුවන්පුතේ තන එකයි මෙතන හතරයි. ම් බිදවායිදශම දෙකයි පහ හතරින් බෙදහම බිඳුවයි දශම බිදුවයි. හරි එතකොට මෙතන විට අතරට හතරේවා හයයි හරි එට පස්සේ එකක් එෙතුරොයි දහයට දෙකයි පහයි. ඔයුධරනින් එරම්පුොතේ මේ තියෙන්නේ ජලමවුල ගාන මේ තියන්නේෙ හැදිච්ච ජලමවුල ගාන. එරම් මේ ජලමවුල ගාන පපුතේ මේ හදිච්ච ජළමවුලගනින් බෙදුවනක්. එරම්ඒින් බෙදුවනම් බිඳුවයි දශම බින්දුවයි හයි දෙකයි පහෙන් බෙදුවනම්. පිටමන්න මේකින් ඕපුේ මොනක් ්‍රියාපයද ප්‍රතික්‍රියාතාාපය. පැහැදිරිද එඩ අපි ප්‍රතික්‍රියාව පිට කළතා පේ හෙව්වා එත් සල් මෞලගනවා එකක ජළමවලගාන්ට සමානයි. එඩං ඒ ජළමව ගානෙන් බෙද වනක් අපිට ලැබෙන ඕපපුති අන්න ප්‍රතික්‍රියාතාාවප ප්‍රමාණය. හොඳයි. එඩං ඔන්න ඔයතනින්පුතේ සම්පූර්ණ ගාන අවසන් ඕගොල්ලේක කැල් කරලා මේක සුළු කරගන්න පුළුවන් ඕගොල්ලන්ට යි ්‍ර ලංකා. .0 අප YouTube නාලිකාවිං ඔබට මෙම වැඩසරහන් නැවත නරබන්න පුළුවන් දරුවුණේ එඩං අපි මෙතනින් වැඩසරහන අවසන් කරනවා සුබ දවසක් අයිබුවන් දරුවුණේ